සැප සතුටක්ද ලෝකේ කොහේ ජීවත් වුණත් අපි හැම දිනාම කැමති ඒ වගේම බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා අපි ඒ දේ හඳුන්වන්නේ සතුට කියන නමින් නමුත් අපි හැමෝම වගේ සතුට කියන වචනයත් එක්ක පටලවා ගන්න තවත් එක වචනයකුත් තියෙනවා ඒ තමයි සැප කියන වචනය ඒ කියන්නේ අපි සතුටත් එක්ක සැප පටලවා ගන්නවා සැප සාපේක්ෂක දෙයක් නමුත් සතුට ඊට වඩා හරිම වෙනස්. සැප විඳින හැමෝම සතුටින් ඉන්නවා කියලා අපිට කියන්න බෑ. ඒත් සතුටින් සිටින හැමෝම විඳින්නේ සැපක්. අවුරුදු 1930 පෙරදිග අපි දැනගෙන හිටපු දෙයක් තිබුණා. ඒ තමයි සතුට වුණත් සැප වුණත් සදාකාලික නැහැ කියන කාරණය. මේකේ අනිත් පැත්තත් සත්‍යයි. ඒ කියන්නේ දුක වුණත් අසතුට වුණත් සතුට වගේම තමයි සදාකාලික නැහැ. ඒත් අද අපිට ඕනේ හැම පැය 24ම සතුටින් ඉන්න. ඒ වගේම සැප විඳින්න. අපි හැමදේම කරන්නේ ඒ වෙනුවෙන්. කොහොම වුණත් වස්තුව, මුදල් වගේ දේවල් පසුපස හඹාගෙන යන කාලයක ජීවත් වෙන අපට නොතේරෙන දෙයක් තමයි මේ සතියේ දින 7යි. දවසේ පැය 24යි සැප විඳ විඳ සතුටින් ඉන්න අපි ගන්න වෙහෙස ප්‍රායෝගික නොවන ඉලක්කයක් කියලා. ඒක අපිට තේරුණත් අපි ඒ දේ විශ්වාස කරන්න කැමතිත් නැහැ. ඒ කියන්නේ සැප සතුට කියන්නේ සදාකාලික දෙයක් නොවන බව පිළිගන්නත් අපි කැමති නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි සතුටම විතරක් හොයාගෙන යන අපි අපේ ළඟ දැන් තියෙන සතුටත් නැති කර ගැනීම. අපි ඒකට කියන්නේ paradox of happiness කියලා. සතුට පිළිබඳ විරුද්ධාභාෂය කියලා. අද අපි හිතේ සතුට කියන දේ ලබා ගන්න හදන්නේ හරියට දොඩම් ගොඩක් බදා ගන්නවා වගේ. ඒ කියන්නේ අපේ අත් දෙකෙන් වැඩි වැඩියෙන් දොඩම් බදා ගන්න ගියොත් අන්තිමට වෙන්නේ අතරගත් දොඩම් ඔක්කොම අපිට අහිමි වී යාම. ඉතින් ඒ සතුට පිළිබඳ විරුද්ධාභාෂය කියන සංකල්පයෙන් අපේ අවධානය යොමු වෙන්න ඕන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සතුට පමණක් හඹාගෙන යන අයට අන්තිමට උරුම වෙන්නේ මුලින් තිබුණටත් වඩා දුකක් කියන දේ. හොඳට බලන්න. සතුටම විතරක් හඹාගෙන යන අය ජීවත් වෙන්නේ අසහනෙන්. ඒ අයට තමන් සතුව මේ මොහොතේ ඇති දේවල් ගැන තියෙන්නේ සතුටක් නොවේ. මේ සංකල්පය අපට අවධාරණය කරන ඊළඟ කාරණය තමයි අපට ඇත්තටම සතුට අවශ්‍ය නම් අපි කරන්න ඕනේ සතුට පස්සේ ලුහු බඳිනවා වෙනුවට සතුටට අපකරා පැමිණීමට සුදුසු අවස්ථාවන් නිර්මාණය කර දීමට කටයුතු කිරීම. අපි ගත කළ අපේ ජීවිතයේ දෙස ආපසු හැරිලා බලනකොට අපට හොඳටම පැහැදිලි වෙන එක දෙයක් තමයි අපේ ජීවිතවල අපිත් එක්කම අපේ හෙවණැල්ල වගේ කවදාවත් අපිව අත නොහැර හිටපු මිත්‍රයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි දුක, වේදනාව, අසතුට, ප්‍රශ්න සහ බාධක. බැලූ බැල්මට අපිට හිතෙන්නේ ඒ අය අපේ හතුරෝ කියලා. නමුත් මේ අය හිටියේ නැත්නම් අපේ ජීවිතේ මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසායි අපි ඒ අයව අපේ පරම මිතුරන් හෝ ගුරුවරුන් හැටියට සලකන්න ඕන. කොහොම වුණත් දුක සහ අසතුට නොමිඳි කෙනෙක් මේ ලෝකේ කොහෙවත් ඉන්න විදිහක් නැහැ. බැරි වෙලාවත් හිටියොත් ඒ අය ජීවතුන් අතර ඉන්න විදිහකුත් නැහැ. ඉතින් තෘප්තිය සතුට කියන දේ හරියටම තේරුම් ගත්ත අය ඉන්නේ හරිම අතලොස්සක්. හොඳට බලන්න. අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සතුටින් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන වෙස් මුහුණු දාගෙන. කෙනෙක් සැබෑ සතුටින් ඉන්නවා නම් ඒ දුක මොකක්ද කියලා දන්න අය. ඒ වගේම අසතුට ගැනත් දන්න අය. නැති දේවල් ගැන දුක්වීමෙන් තියෙන සතුට නැති වෙන බව තේරෙනකොට එයාට තියෙන දේවල් වලින් සතුට වෙන ක්‍රම පේන්න පටන් ගන්නවා. ඉතින් දුෂ්කරතා මැද සතුටින් සිටීම කියන්නේ එක්තරා කලාවක්. එතකොට මෙන්න මේ paradox of happiness සතුට පිළිබඳ විරුද්ධාභාෂය අපට ඒ කලාව ප්‍රගුණ කරන්න සුදුසු බුද්ධිමය වේදිකාවක් හදලා දෙනවා කියලා කියන්නත් පුළුවන්. අපිට මුහුණ දෙන්න වෙන වළක්වන්නම බැරි දුක් බර ඒ වගේම වේදනාත්මක අවස්ථාවන් දෝතිම්ම පිළිගැනීමට හැකිවීම තෘප්තිමත් ජීවිතයක අතිශයින්ම වැදගත් කොටසක්.
ඉතින් මේ සතුට සම්බන්ධ විරුද්ධාභාෂයට අනුව සතුට කියලා කියන්නේ කිසිම විවාදයකින් තොරව හොඳ දෙයක්. ඒත් සතුට හොඳ දෙයක් හැටියට වර්ග කරලා ඊට වටිනාකමක් ලබා දීම නම් එච්චර හොඳ දෙයක් නොවේ. ඒ වගේම මේ විරුද්ධාභාෂය සතුට කරා ළඟා වෙන්න හැකි ක්‍රමයකට අපට යෝජනා කරනවා. ඒ තමයි කිසිම වෙලාවක එක එල්ලේම සතුට පස්සේ ලුහු බැඳ නොයාම. ඒ වෙනුවට සතුට කරා වක්‍ර මාර්ගයකින් ගමන් කිරීමට ඒ විරුද්ධාභාෂය අපට යෝජනා කරනවා. ඒ විතරක් නෙමෙයි, ඒ වක්‍ර මාර්ගයේ ගමන් කරනකොට අපට විඳින්නට ලැබෙන හැම අත්දැකීමකින්ම තෘප්තිමත් වීම. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. අපි ඉර දිහා කෙලින්ම බැලුවොත් අපේ ඇස්වලට ලොකු අපහසුතාවයක් දැනෙනවා. ඒත් වලාකුළු වලට මුවා වෙච්ච ඉර ඊට වඩා හරි ලස්සනයි. ගඟක, මුහුදක, ජලය මත පරාවර්තනය වෙලා පේන ඉරත් ඒ වගේමයි. ඒ විතරක් නෙමෙයි, දේදුන්නක තියෙන්නෙත් ඉර එළියම තමයි. නමුත් දේදුන්නක් දිහා බලනකොට අපේ ඇස්වලට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට දැනෙන්නේ අපූරු ලස්සනක්, චමත්කාරයක්. ඒ කියන්නේ අපි කෙලින්ම ඉර එළිය බලන්න ගියොත් අපේ ඇස්වලට අපහසුතාවයක් දැනෙනවා. සමහර විට අපේ ඇස් ආබාධයට ලක් වෙන්නත් පුළුවන්. නමුත් මම ඒ ඉර එළියම ඉර එළිය නිර්මාණය වෙලා තියෙන සංඝටක වලට වෙන්කළොත් මට පෙනෙන්නේ දේදුන්නක වර්ණාවලිය. ඒ මට විඳින්න පුළුවන් දෙයක්. සතුට කියන්නේත් ඒ වගේම දෙයක්. එක එල්ලේම සතුට බදාගන්න ගියොත් යහපතකට වඩා අපට වෙන්න පුළුවන් අයහපතක්. ඒත් අපි මේ සතුට නිර්මාණය වෙලා තියෙන සංඝටක, එහෙම නැත්නම් කොටස් වලට වෙන් කරලා වින්දොත් අවසානයේ සමස්තයක් හැටියට අපට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි විඳින සතුටේ ගුණාත්මකභාවය වැඩි කරගන්න පුළුවන්. අපි සිරිපාදේ කන්ද නගිනවා. හැබැයි අපේ සතුට සිරිපාද කන්ද මුදුනට නැගීම කියන අවසාන ඉලක්කය මත රඳා පැවතුනොත් මොකද වෙන්නේ? සමහර විට අපට කන්ද නැග ගන්න බැරි වෙන්නත් පුළුවන්. නැග්ගත් අපේ හිතේ අපි හදාගත්ත ඉලක්කය නිසා අපට ගොඩාක් දේවල් මගහැරෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ඇත්තටම අපි මොකද කරන්න ඕනේ? අපි අවසාන ඉලක්කය ගැන සතුටු වෙන එක පැත්තකට කරලා ගමන විඳින්නට පටන් ගැනීම. නගින්න තියෙන පඩි බොහොමයි. කකුළු ත්‍රිදෙනෝ, ඇඟපතටත් මහන්සි. ඒත් ඒ අතර අපට ඇහෙනවා ඈතින් ගලා බසින ඇල දොල දිය ඇලිවල ශබ්දය. කුරුල්ලෝ කෑ ගහනවා. අපි වගේම සමහර විට අපටත් වඩා අමාරුවෙන් කන්ද තරණය කරන තවත් අයව අපට පේනවා. පුළුවන් විදිහට ඔබ ඒ අයටත් උදව් කරනවා. මග වැටිලා තියෙන කැලි කසල දැක්කොත් ඒවත් ඉවත් කරනවා. දන්නේම නැතුව ඔබ කන්ද මුදුනටම ඇවිත්. ඉතින් මේ සතුට පිළිබඳ විරුද්ධාභාෂය අපට යෝජනා කරන්නේ දුක, වේදනාව, කරදර, බාධක, කම්කටොළු වලට වෛර කරන්න නෙමෙයි. ඒවත් අපි ලබන සතුටේ කොටස්කාරයෝ කරගැනීමේ වැදගත්කම තේරුම් ගැනීමට. අපට වැදගත් වෙන්නේ ගමන. අපි විඳින්න ඕනෙත් ගමන. ගමනාන්තය පමණක්ම නොවේ. ඉතින් වෙනදා වගේම ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රා. යහපත්ද සුන්දරද වේවා ඔබගේ ජීවන ගමන.